Welcome to Info. ඉතින් ඔයාලා අදත් මේක තේරෙන Info YouTube channel එකේ තවත් එක් video එකක් එක. ඉතින් මේ video එක මම අද ඔයාලට කතා කරන්න හැදුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් හඳුන්වලා දීලා තියෙන එක website එක ගැන. ඒ කියන්නේ දැන් ඔයාලන්ට සමහර විට පැමිණිල්ලක් දාගන්න ඕන පොලිසියට පැමිණිල්ලක් දාගන්න ඕන නම් අනිවාර්යයෙන්ම පොලිසියට යන්න ඕන. එහෙම නැත්නම් 119 ගහලා ඔයාලන්ට අවශ්‍ය හදිසි පැමිණිල්ල කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඊට අමතරව මාර්ගගත විදියට Online, again, website through Grand Puluang, Ulang Pamela Yomukaran. Eating Aka and the main video, Manga the Ulate Karagan had with it. Okanamoli over my info YouTube channel, subscribe Kalanatam, Adam subscribe Kranava, and the may have a bell like and Kanatam the Kranapa. Eto Tamagran Mandan videos, Ikmanta Ogulagava again and Puluang win. Hurry. Abiam Mukadame, Kohoma the Maker, Api Pamela Dani, Mukadame, Ben, Kohoma the Toss Pamela, Ape. විමර්ශනයේ යොමු වෙන්නේ එන්නේ ටික අපි දැන් බලමු. Right. ඔයගලන්ට මම පළවෙනි description එකේ link එකක් දාලා තිනවා. ඒ link එකෙන් ඔයගලන්ට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ අදාළ website එක 118.pubsec.gov.lk කියන website එක තමයි ඒ මාර්ගගත විදියට පැමිණි දාන්න පුළුවන් website එක විදියට හඳුන්වලා දීලා තින්නේ. මේකේදී ඔයගලන්ට මූලික වශයෙන් languages තුනක් තියෙනවා. ඒක තමයි සිංහල අනිත් එක English. අනිත් එක තමිල්. ඉතින් ඔයාලට කැමති භාෂාවෙන් ඔයාලට පුළුවන් කැමති භාෂාවෙන් ඔයගලන්ට මෙන්න මේ වෙබ්සයිට් එක ඇක්සස් කරන්න පුළුවන්. ඉතින් මේකදී අපි කියවල බලමු මොකද්ද තියෙන්නේ කියලා. හදිසි පැමිණිල්ලක් යොමු කරන්න කියලා තමයි මුලින්ම තියෙන්නේ. ඊට පස්සේ මෙම වෙබ් අඩවිය හරහා ගොනු කරන ලද පැමිණිලි විමර්ශනය සඳහා දේශීය හෝ ජාත්‍යන්තර නීති ක්‍රියාත්මක කරන හෝ නියාමන ආයතනයක් වෙත යොමු වනු ඇත. ඒ කියන්නේ ඔයාලා යොමු කරන පැමිණිලි මේ විදිහට දේශීය විමර්ශන දේශීය එහෙම නැත්නම් ජාත්‍යන්තර නීති ක්‍රියාත්මක කරන විමර්ශන ආයතනයකට යනවා කියලා තමයි මෙතනදී සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි ඕනෑම පැමිණිල්ලක් මත විවෘත කරන ලද ඒ කියන්නේ ඔයගොල්ලෝ පැමිණිල්ලක් මේකට දාපු හැටි මොකක් ටිකක් ටයක් ආගේ ඕපන් වෙනවා. ඉතින් ඒක විවෘත කරන ලද ඕනම පරීක්ෂණයක් නීතිය බලාත්මක කිරීමේ සහ පැමිණිලි තොරතුරු ලබා ගන්නා නියාමන ආයතනයේ අභිමතය පරිදි ආරම්භ වෙනවා. ඒ කියන්නේ ඔයාලා ඒ දෙන පැමිණිල්ල, ඔයාලා ඒ සබ්මිට් කරන පැමිණිල්ල මෙතන ඒ ගන්න නියාමන ආයතනයේ අභිමතය පරිදි තමයි ඒගොල්ලන්ගේ අනුදැනුම පරිදි තමයි එතනින් එහාට ක්‍රියාත්මක වෙන්නේ. කොහොමද මේක ඉන්වෙස්ටිගේෂන් කරන්නේ ඒවා ක්‍රියාත්මක වෙන්නේ එතනදී. රයිට්. මෙතනදී ඔයගොල්ලෝ මුලින්ම මේක දැන් කෝල් කරනවට අමතරව මෙතන සබ්මිට් කරන්න නම් ඔයගොල්ලන්ගේ නම ඊට පස්සේ ඇඩ්‍රස් එක ඊට පස්සේ ගත්තොත් දුරකථන අංකය ඊමේල් එක ඊට පස්සේ තියෙනවා පොලිස් ස්ථානය තෝරන්න කියලා. මේ මොකද්ද? ඒ කියන්නේ ඔයාලට ඔයාලා දැන් ඉන්න තැන පොලිස් ස්ථානය ළඟම පොලිස් ස්ථානය කොහෙද? මෙතන සිලෙක්ට් කරන් තියෙනවා කොහෙද පොලිස් ස්ථානය. රයිට්. ඊට පස්සේ යට තියෙනවා පැමිණිල්ල ඔයගලන්ට ටයිප් කරන්න පුළුවන්. ඔයාලා මොකද්ද පැමිණිල්ල? ඒක පොඩ්ඩක් සවිස්තරාත්මකව ඔයගොල්ලෝ සිංහලෙන් අහනවා නම් හෙලකුරු වලින් ඕගලන් සිංහල ටයිපින් පුළුවන්. ඉතින් සිංහලෙන් දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඉංග්‍රීසි වලින් කැමති විදිහට ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්න මෙතන පැමිණිල්ල යොමු කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන පල්ලෙහා තියෙනවා පැමිණිල්ල ගොනු කරන්න කියලා. ඒ කියන්නේ පැමිණිල්ල ඔයගොල්ලෝ සබ්මිට් කරනවා කියන එක. මෙතන පැමිණිල්ල සබ්මිට් කරාට පස්සේ අර කලින් කිව්ව විදිහට නියාමන ආයතනයේ අභිමතය පරිදි ඔයගලන්ගේ පැමිණිල්ල විභාග කරා. ඒ කියන්නේ කොහොමද ඉන්වෙස්ටිගේට් කරන්න කියලා. ඒක ඒගොල්ලෝ තමයි ඩිසයිඩ් කරන්නේ මොන අංශයටද මේක යොමු කරන්න මොන අංශයද මේක තියෙන්නේ කියලා. ඉතින් මේක ඇතරම ගියොත් පැය 24 පුරාම ඔයගලන්ට ඉමර්ජන්සි ඔන්ලයින් සර්විස් එකක් විදිහට ගන්න පුළුවන් මේ සිස්ටම් එක. ඒ වගේම තමයි මේකේ ඍජු අධීක්ෂණය කරන්නේ ආරක්ෂක මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා. ඉතින් මේකෙදි අපිට දැන් හදිසි අවස්ථාවකදී පොලිසියට යන්න බැරි අවස්ථාවක් එහෙම නැත්නම් කෝල් කරන්න මොකක් හරි එහෙමවත් බැරි අවස්ථාවකදී ඔයගලන්ට මෙන්න මේ මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයගලන්ට ඇක්සස් කරලා කම්ප්ලේන් එක යොමු කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි මෙතනදී මේ අද මේ වීඩියෝ එකෙන් ඔයගලොත් එක්ක කතා කරන්න හැදුවේ. ඉතින් මම හිතනවා මේක දැන් හැමදේම එන්න එන්න ඔටෝමේට් වෙනවා. හැමදේම එන්න එන්න දැන් අපි ෆයිල්ස් වලින් කියන්නේ කොළවල ලියලා කරපු දේවල් දැන් හැමදේම ඩේටාබේස් එකට යනවා ඔටෝමේට් වෙනවා. ඉතින් අන්නේ ඒක තමයි වෙන්න ඕනේ. දැන් රටක් විදියට ඉස්සරහට යන්න යන්න ඇප්ස් හැදෙන්න ඕනේ. ඊට පස්සේ වෙබ්සයිට් දියුණු වෙන්න ඕනේ. වෙබ්සයිට් දියුණු වුණාට වැඩක් නැහැ. වෙබ්සයිට් ඩේ ටු ඩේ අප්ඩේට් වෙන්නේ නැත්තම්. දැන් මේකට වුණා
මේ වෙබ්සයිට් එකට උනත් අනිවාර්යයෙන්ම සබ්මිට් කරාට වැඩක් නැහැ. ඒ සබ්මිෂන් ටික අනිත් පැත්තෙන් බලන්නේ නැත්තම්. ඉතින් ඒක තියෙනවා ඒක. දැන් වෙබ්සයිට් මේන්ටේන් කරන් යද්දී ඇඩ්මින් කෙනෙක් ඉන්නවා. ඉතින් ඒ ඇඩ්මින්ට තමයි වගකීම තියෙන්නේ මේක කොහොමද හෑන්ඩල් කරන්නේ මේ ටික බලන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක ගැන එච්චරයි මට අද කියන්න තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ සම්බන්ධයෙන් අදහස් යෝජනා චෝදනා තියෙනවා නම් පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න අවශ්‍ය කරන්නපා. ඒ වගේම තමයි මාව කන්ටැක්ට් කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා Telegram group එක. ඒකෙන් ඔයගොල්ලන්ට මැසේජ් එකක් දාන්න පුළුවන්. මම ඉඩ තියෙන වෙලාවට මම ඒකට රිප්ලයි කරන්නම්. ඉතින් ගොඩක් වෙලාවට බිසි අවස්ථා තියෙනවා. ඉතින් එතකොට රිප්ලයි කරන්න ලේට් වෙයි. ඒකට ගණන් ගන්න එපා. මම පුළුවන් වෙලාවට මම අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට රිප්ලයි කරන්නම්. හරි, මේ වීඩියෝ එක ඔයගොල්ලන්ගේ යාළුවන්ට දැනගන්න ෂෙයා කරන්න. ඒ වගේම තමයි ඔයගොල්ලෝ තාමත් මගේ info video channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න තමයි ගන්න එපා. එතකොට තමයි ඔයගොල්ලන්ට මන් දාන videos ඉක්මනටම ඔයගොල්ලන්ගේ notification panel එකට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. හරි, එහෙනම් මේ වගේ අලුත් video එකකින් අපි ආයෙත් හමු වෙනවා.